යාලුවනේ ඔන්න අද මම ඔයාලට කියලා දෙනවා වයිට් සපායා ගල්වල තියෙන රසායනික සංයෝග මොනවද කියලා. යාලුවනේ කොරන්ඩම් කුලයේ මැණික් ගල්වල තියෙන ප්‍රධානතම මූලද්‍රව්‍ය තමයි මැග්නීසියම් ඔක්සයිඩ්. එතකොට මේ වයිට් සපායා ගලේ තියෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් විතරයි. එතකොට මෙන්න මේ මැග්නීසියම් ඔක්සයිඩ් විතරක් තිබුණොත් තමයි පියෝ වයිට් කියලා කියන්නේ. මම හිතනවා ඔයාලට මේ ගැන අවබෝධ කරගනී කියලා. අපි වයිට් සපායා ගලකට සර්ටිෆිකට් එකක් දැම්මොත් මෙන්න මේ මැග්නීසියම් ඔක්සයිඩ් කියන රසායනික සංයෝගය විතරක් තිබුණොත් පමණයි අපිට සර්ටිෆිකට් එක වයිට් සපායා පියෝ වයිට් කියලා හම්බ වෙන්නේ. ඉතින් යාළුවනේ මෙන්න මේ පියෝ වයිට් කියන ගල තමයි ගොඩක් වටින්නේ. ඔයාලට පේන ඇති මේ රූපරාණෝ පැහැදිලිවම මේක ඇවිල්ලා වයිට් සපා ඔරිජිනල් වයිට් සපායා ගලක්. එතකොට යාළුවනේ තව තියෙනවා පිටඔට්ටු. එතකොට පිටඔට්ටු ඇවිල්ලා එළියෙන් තියෙන්නේ නිල් පාටක් එළියෙන් තියෙන මෙතන තියෙන මේ පිටඔට්ටුවක් මේ නිල් පාටක් එළියෙන් පේන ඔයාලට. ඉතින් ඕක ප්‍රීපෝම් කරලා ඉවර අයින් කරන්න පුළුවන්. එහෙම අයින් කරාට පස්සේ ඒක වයිට් සපායා වලට අපි කට්ටි ගන්නවා. නමුත් ඒක ඇවිල්ලා ඔරිජිනල් වයිට් සපායා ගලක් නෙවෙයි. ඒ කියන්නේ වෙනත් රසායනික සංයෝගයක් එකතු වුණ හින්දා තමයි ඒක පිටඔට්ටු උනේ. පිටඔට්ටු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ නිල් පාටන එකතු වෙලා තියෙන. ඔයාලට මම කලින් වීඩියෝ වලදී කියලා දුන්නා මේ නිල් පාට ගල් වලට නිල් පාට එකතු වෙන්නේ කොහොමද කියලා. ඉතින් එතකොට මේ නිල් පාට ගල් වලට එකතු වෙන රසායනික සංයෝගයක් ගෙන් චුට්ටක් එකතු වුණාට පස්සේ තමයි මේ නිල් පාටක් හැදිලා තියෙන්නේ මේ පිටඔට්ටු ගලේ. මේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති ඔරිජිනල් වයිට් සපායා ගලක්. ඉතින් මේ පාට තමයි පියෝ වයිට්. ඒ කියන්නේ වෙනත් කිසිම රසායනික සංයෝගයක් එකතු වෙන්නේ නැතුව කොරන්ඩම් ෆැමිලි එකේ මේ කොරන්ඩම් කුලේ ගල්වල ප්‍රධාන මූලද්‍රව්‍ය පමණක් තියෙන ගල තමයි පියෝ වයිට් කියලා කියන්නේ. ඉතින් ඒ ගල තමයි ගොඩක් මාකට්. ඉතින් ඔයාලා ඒ ගැන අවබෝධ කරගන්න. යාළුවනේ මම ඔයාලට කලින් වීඩියෝ වලදී කියලා දුන්නා නිල් පාට ගල්වලට පාට එකතු වෙන්නේ කොහොමද, රතු පාට ගල්වලට පාට එකතු වෙන්නේ කොහොමද, කහ පාට ගල්වලට පාට එකතු වෙන්නේ කොහොමද කියන එක ගැන. ඉතින් මම තවත් මේක පැහැදිලි කිරීමක් කරන්නම්. කොරන්ඩම් කුලේ ගල්වල තියෙන ප්‍රධානතම මූලද්‍රව්‍ය ඇවිල්ලා මැග්නීසියම් ඔක්සයිඩ්නේ. එතකොට මෙන්න මේ මැග්නීසියම් ඔක්සයිඩ් තමයි ප්‍රධානතම මූලද්‍රව්‍ය. එතකොට වයිට් සපායාවල තියෙන ඇවිල්ලා මේ මූලද්‍රව්‍ය පමණයි. එතකොට පාටක් එකතු වෙන්න වෙනත් මේ රසායනික සංයෝගයක් එකතු වෙලා නැහැනේ. ඒ එකතු වෙන්නේ නැති නිසා තමයි මේ ගලට අපිට හම්බ වෙන සර්ටිෆිකට් එක වයිට් සපායා පියෝ වයිට් කියලා. එතකොට නිකන් හිතන්න මැග්නීසියම් ඔක්සයිඩ් වලට ටයිටේරියම් චුට්ටක් එකතු වුණොත් මොකද වෙන්නේ? ගල නිල් පාට වෙනවා. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ් වලට ක්‍රෝමියම් චුට්ටක් එකතු වුණොත් මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ගල රතු පාට වෙනවා. එතකොට මැග්නීසියම් ඔක්සයිඩ් වලට අයන් චුට්ටක් එකතු වුණොත් මොකද වෙන්නේ? ගල කහ පාට වෙනවා. ඉතින් ඔයාලා මේ ගැන අවබෝධ කරගනී කියලා මම විශ්වාස කරනවා. ඉතින් ඔයාලා වයිට් සපායා ගලක් පරීක්ෂා කරනකොට අනිවාර්යයෙන්ම ඔයාලා විද්‍යාත්මක පැත්තෙන් පරීක්ෂා කරගත යුතුමයි. මොකද පියවිය හැට ඔයාලට පියවියෙන් බැලලා මේ ගල වයිට් සපායා ගලක් කියලා වල කීමේ හැකියාවක් නැහැ. මේ ඔරිජිනල් වයිට් සපායා ගලක් ගත්ත ගාම අතර ගත්ත ගාම වයිට් සපායා කියලා වෙලා කියනවා මේක වයිට් සපායා කියලා. නමුත් පුෂ්පරාග වෙන්නත් පුළුවන් ඈ. සාමාන්‍යයෙන් ලාවට වගේ අයන් සුට්ටක් එකතු වෙලා තිබ්බොත් ගලේ ලා කාපහයක් ගහනවනේ. ඒක ඇත්තට අපිට පියවිය හැට බලන්න අමාරුයි. කියන්නේ අවුවට අල්ලලා එහෙම කරලා තමයි බලන්නේ. නමුත් මේ ගල මේ පුෂ්පරාග වෙන්නත් පුළුවන්. මේ එතකොට ඔයාලාට මං කියන්නේ අනිවාර්යයෙන්ම ඔයාලා මේ වයිට් සපායා ගලක් පරීක්ෂා කරනවා නම් විද්‍යාත්මක පැත්තෙන් පරීක්ෂා කරන එක තමයි ගොඩක්ම සුදුසු. ඉතින් මං අද මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. මගේ කලින් වීඩියෝ බලපු නැති කෙනෙක් නම් ඒ වීඩියෝ ටිකත් බලලා ඉන්න කියලා පුංචි ඉල්ලීමකුත් කරනවා. මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා මගෙත් එක්ක එකතු වෙන්නත් කියලා මං ඔයාලට ආරාධනාවක් කරනවා. එතකොට ඔයාලට වයිට් සපායා ගලක් හඳුනා ගැනීමට හැකියාවක් තියෙන්නේ විද්‍යාත්මක පැත්තෙන් පමණයි කියන එක තමයි මම ගොඩක් දුරට ඔයාලට කියන්නේ. ඒ කියන්නේ ඔරිජිනල්ම වයිට් සපායා ගලක්. ඒ නිසා ඔයාලා විද්‍යාත්මක පැත්තෙන් අනිවාර්යයෙන්ම වයිට් සපායා ගලක් පරීක්ෂා කරගන්න කියන එක තමයි මම තවදුරටත් ඔයාලට කියලා දෙන්නේ. එහෙනම් අද මම මේ වීඩියෝ එක මෙතනින් අවසන් කරනවා. සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි.